ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. එක්සත් ජාතික පක්ෂය අද මේ වෙනකොට තමන්ගේ දේශපාලන ගමනේ අන්ත පරාජිත ඉරණම ලියමින් ඉන්නේ. ඒ අයට අද තමන්ගේ පක්ෂය එක තැන තියාගන්න බැරි වෙලා තියෙනවා. පක්ෂයේ පරාජයෙන් පසුව තවත් බිඳුවට වැටිලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට විපක්ෂ නායක විදිහට එයාගේ ගමන එයාට ලියන්න පුළුවන් කමක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා පක්ෂ නායකයා විදිහට තව පැත්තක් කල්පනා කරනවා. හරි, එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ හැමදාම හැබැයි විපක්ෂ නායක ජනාධිපති අගමැති තමයි පක්ෂ නායකයා වෙලා හිටියේ. ඒ ඉතිහාසය කනපිට හරවපු කෙනා ලෙස ඉතිහාසගත වෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා. ඒ රනිල් වික්‍රමසිංහ මහත්තයාටත් විපක්ෂ නායක කම කරන සජිත් ප්‍රේමදාස මහත්තයත් ඒ එක්සත් ජාතික පක්ෂයේ ඉතිහාසයේ කනෙහි පිටහරවපු කෙනා වෙනවා. ඒ පක්ෂ නායකත්වයේ තමන් වෙත ලබා ගන්න බැරුව විපක්ෂ නායක කම කරමින් ඉන්න එක ගැන. මොකද ඉතිහාසය ඒ දෙකෙන්ම පේනවා අපිට වම් අතයි දකුණු අතයි දෙක නැති කණ්ඩායමක් තමයි එන්නේ. වම් අත රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ, දකුණු අත සජිත් ප්‍රේමදාස මහත්තයාගේ. අප්පුඩියක් ගහන්න බෑ හයියෙන් ජනතාවට ඇහෙන්නේ. ඒක නිසා ඉදිරිපැතිවරණදී පරාජය ඔය අත් දෙක එකතු කරලා අප්පුඩි ගහන්න වෙන්නේ නැහැ එක්සත් ජාතික පාක්ෂිකයාට අඬ ගහන්න. අත් දෙක උස්සලා වනන්න වෙන්නේ නැහැ. එකක් ඉස්සෙනකොට අනිත් එක වැටෙනවා. අනිත් එක ඉස්සෙනකොට අනිත් එක වැටෙනවා. ඉතින් එහෙම ගමනක් තමයි යන්න වෙන්නේ. ඒක නිසා අපි හිතනවා එක්සත් ජාතික පාක්ෂිකයෝගේ ගමන ඔවුන් සියලු දෙනාට අපිත් එක්කලා එකතු වෙලා මේ සම්දානෙත් එක්කලා ප්‍රගතිශීලී එක්සත් ජාතික පක්ෂින් සියලු දෙනාටත් අපිත් එක්කලා මේ ගමන යන්න පුළුවන් වෙයි කියලා. Breaking.lk